පෘතුගීසීන් කොළඹට ගොඩ බහැපු වෙලාවේ රාජපුරුෂයෝ කෝට්ටේ රාජසභාවට ගිහිල්ලා කිව්වේ රජතුමනි ගල් කුඩු කන ලේබන පිරිසක් අපේ රටට ඇවිත් කියලාලු ජනප්‍රවාදේ වගේම සමහර වංශ කතාවල එන කතාවේ ආරබර ඇරලා ගත්තම හිතන්න පුළුවන් පෘතුගීසීන්ගේ පැමිණීම අපේ රටේ මිනිස්සුන්ට දැනුනේ අමනුෂ්‍යයන් පිරිසක් පැමිණියා වගේ කියලා ඊළඟ අවුරුදු 100 ඇතුළත ඒ මිනිසුන්ට දැනුණ දේ 100%ක්ම හරි කියලා ඔප්පු වුණා යම් විදියකින් පෘතුගීසීන් ලංකාවට ආව නැත්නම් ලංකාවද කොයි වගේ වේද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මෙවැනිම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට बेल आइकन का क्लिक करना मैं वीडियो वो होता है क्या नहीं तेरे बनां लाइक कर ले यालो अंतर बनाने शेयर करना लंका वट आपु दवसल पुर्तगीसीन प्रार्थना करे लंका वे गैनु आगे गैनुन याला गिराते गैनुन टन नो दा किन्ना लेबेन किया ललो हेतु अतमाई एकाले लंका वे सियलो वो कांता वो आगे इंदलती සාලු පැලඳීම කරලා තියෙන්නේ පෘතුගීසීන් පහත රට යටත් කර ගැනීමත් එක්ක අපේ රටේ මිනිසුන්ව ශිෂ්ට කරන රාජකාරියක් පටන් ගන්න තියෙනවා ඊට පස්සේ තමයි අපේ රටේ කාන්තාවෝ කම්බායවල් නැඳින්න පුරුදු වෙලා තියෙන්නේ ඉංග්‍රීසීන්ට යටත් වුණාට පස්සේ කාලේ පව උඩ රට ප්‍රභූ පැලඳියට ඇති නැති කාන්තාවෝ උඩුකය වහලා නැහැ සමහර විදේශිකයින්ගේ චිත්‍ර මේ දේට හොඳ සාක්ෂියක් ඒ හින්දා අපිට හිතන්න පුළුවන් දේ තමයි පෘතුගීසීන් ලංකාවට ආවේ නැත්නම් සමහර විට තාම අපේ රටේ කාන්තාවෝ උඩුකය වහන එකක් නැහැ කියන එකයි පෘතුගීසීන් ලංකාවට එන කාල වෙනකොට ලංකාවේ රජකම් කරපු රජුරෝ ගැන බිඳතුන් අතර මතභේද තියෙනවා ඒ වුණාට ඒ රජකම් කරපු රජුරෝ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඇතිදැඩි කරපු ද්‍රවිඩ කුමාරයෙකුණු අම්බුලුගල කුමාරයාගෙන් පැවතගෙන එනවා කියන එකට සියලුම විද්වතුන් එකඟ වෙනවා. ඒ වගේම රජපවුල තුල දැඩිව ද්‍රවිඩ විවාහයන් සිදුවලා තියෙනවා. ඒ වගේම දෙමළ භාෂාව උගතෙකු විසින් හදාරිය යුතු අත්‍යවශ්‍ය භාෂාවක් විදියට ඒ කාලේ පිළිගැනීමක් තිබිලා තියෙනවා. මේ හින්දා අපිට හිතන්න පුළුවන් පෘතුගීසීන් ලංකාවට ආව නැත්නම් සිංහල දෙමළ පරතරය මේ වෙනකොට නැත්තටම උනත් නැති වෙන්න පුළුවන් කියලා කෝට්ටේ කාලයේ වෙද්දී බුද්ධාගමට හින්දු මත වගේම මහායාන ආභාෂය දැඩිව ලැබිලා තියෙනවා වේදාගම මෛත්‍රිය වගේ හාමුදුරවරු බුද්ධාගමට එකතු වුණු හින්දු දෙවිවරු සහ වන්දනා ක්‍රම විවේචනය කළා තියෙනවා ඒ තොටගමුවේ රාහුල වගේ හාමුදුරවරු මහායාන සහ හින්දු අදහස් වලට පක්ෂව අදහස් පළ කරලා තියෙනවා ඒ කාලේ මහායාන බෝධිසත්වවරියක් වුණු තාරා දෙවඟන ඇදහිමත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච කාලයක් පෘතුගීසීන් ආගමික උමතුවෙන් පෙරුණු හින්දා මේ තාරා දෙවඟන පිදීම වැළැක්වීම වගේම බුද්ධාගමට සම්බන්ධ සිද්ධාස්ථාන විනාශ කිරීම කළා ප්‍රතිඵලය වුණේ තාරා වන්දනාව අපෙන් සම්පූර්ණයෙන්ම බැහැර වුණු එක පෘතුගීසීන්ට මුහුදුබඩ පළාත් යටත් වීමත් එක්ක ස්වාධීනව පැවතුණු මහනුවර ප්‍රදේශයේ ජනතාව අතර උඩ රට පහත රට භේදයක් ඇති වුණා ඒ වගේම පෘතුගීසීන්ගෙන් දුනු හිරිහැර හින්දා මුහුදුබඩ ජනතාව වැඩි වශයෙන් උඩ රටට පලා ගියා යම් විදියකින් පෘතුගීසීන් ආවේ නැත්තම් මේ වෙනකොට උඩ රටට තියෙන විශේෂත්වය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්‍රිතව ජීවත් වෙන අයට ලැබෙන්න තිබුණා ඒ වගේම කඳුකරය තුළ ලොකු ජනගහනයක් ඉන්න එකක් නැහැ මුළු මහත් ඉන්දියාවෙම තිබුණු හින්දු දේවාල සහ මුස්ලිම් භක්තිකයෝ විවිධ ආක්‍රමණවලදී විනාශ කරලා තියෙනවා බොහෝ හින්දු කෝවිල් නැවත ගොඩනගපුවා ඒත් ලංකාවේ තුලේ දෙවුන්දර උපුල්වන් දේවාලය ශතවර්ෂ ගණනාවක් පුරාවට කිසිම සතුරු ආක්‍රමණයකට ලක් නොවී පැවතුණා ලංකාවට පැමිණි විවිධ විදේශ සංචාරකයන් එවකට තිබුණු උපුල්වන් දේවාලයේ ශ්‍රී විභූතිය මහ ඉහළින් වර්ණනා කරලා තියෙනවා
නමුත් අවසානයේදී මේ දේවාලය කොල්ල කාලා බිමටම සමතලා කරලා දාන්නේ පෘතුගීසීන්. අද වෙනකොට දෙවුන්දර ඉදි කරලා තියෙන්නේ මහනුවර යුගයේ ඉදි කරපු දේවාලයක්. යම් විදියකින් ඒ දේවාලය සුරක්ෂිතව තිබුණා නම් අද වෙනකොට ලොකු සංචාරක ආකර්ෂණයක් වෙන්න තිබුණා. ලංකාවට පෘතුගීසීන් එද්දී ලංකාවේ වෙළඳාමේ ඒකාධිකාරිය තියෙන්නේ මුස්ලිම්වරු අතේ. මුස්ලිම්වරු සහ පෘතුගීසීන් පාරම්පරික සතුරන්. මේ හින්දා පෘතුගීසීන් සහ මුස්ලිම්වරු අතර දැඩි ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් වල ප්‍රතිඵලයක් විදියට පහත රට පාලනය තමන්ගේ අතට ගත්තට පස්සේ පෘතුගීසීන් නියෝග කරනවා මුස්ලිම්වරුන්ට තමන්ගේ පාලන ප්‍රදේශ වලින් ඉවත් වෙන්න කියලා. මුස්ලිම්වරු මේ දුක් ගැන දෙන්න කන්ද උඩරට රජතුමාට ඉදිරිපත් කරනවා. රජතුමා තීරණය කරනවා ඒ මුස්ලිම් වරුන්ව රටේ නැගෙනහිර කොටස තුළ පදිංචි කරවන්න. අද වෙනකොට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනය වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. යම් විදියකට පෘතුගීසීන් නොආව නම් මුස්ලිම් වරු බස්නාහිර වෙරළ තීරයේ දිගේ විසිරීලා ඉඳීවි. ඒ වගේම ලංකාවේ ආනයන අපනයන වෙළඳාමේ ඒකාධිකාරියත් ඔවුන්ටම ලැබේවි. පෘතුගීසීන් ලංකාවට කරපු ලොකම විනාශතරින් එකක් තමයි ලංකාවේ ඒ කාලේ තිබුණු අධ්‍යාපන ක්‍රමයට මුල්වුණු සියලුම පිරිවෙන් විනාශ කළා දාපු එක. තොටගමුවේ විජේබා පිරිවෙන, කෑනගල පද්මාවති පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන, වීදාගම ගණානන්ද පිරිවෙන වගේ අධ්‍යාපනයේ වෙනුවෙන්ම කැපවුණු ආයතන පෘතුගීසීන්ගේ කඩුවට ගොදුරු වුණා. මහනුවර යුගයේ වැලිවිට සරණං කර හාමුදුරුවන්ගේ පහළ වීම වෙනකම් මේ අඳුරු යුගයේ තිබුණ යම් විදියකින් පෘතුගීසීන් ආවේ නැත්නම් අද වෙනකොට අපේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය පන්සල වෙන්න තිබුණා. එහෙනම් ප්‍රාචු බිය තොට ගැමියන්, ප්‍රාචු බිය වීදා ගැමියන් වගේ ස්ටේටස් Facebook එකේ අපිට දකින්න තිබුණා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පාලෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.